සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලංකාවට හිතාම මේ වෙන විට අවාසනාවන්ත ලෙස කිසියම් රෝගකාරකයක් එහෙම නැත්නම් වෛරස් රෝගයක් කොරෝනා කියන වෛරසය මේ වෙනිට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් ඒ රෝගකාරකයත් එක්කම අපිට නිලවසෙන් හඳුනාගත්ත රෝගීන් කීප දෙනෙක් පමණක්ම දැනට සිටිනවා. නමුත් රජයක් විදිහට, ජාතියක් විදිහට, රටක් විදිහට එයින් අනිකුත් පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන විධිවිධාන සහ ක්‍රමවේදයන් රජයක් විදිහට මේ විදිහට මේ දිනවල අනුගමනය කරමින් පවතිනවා. එකක් පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ගොඩක් ආයතනවල නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ අංශ කිහිපයක් මේ විදිහට නිවාඩු දිනයන් විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් ආයතනවලත් යම් මට්ටමකට රාජකාරී මට්ටමෙන් සිදු කරාට 100%ක රාජකාරී මට්ටම් රාජකාරී සිදු කීමේ යම් ඌනතාවයක් දක්නට පුළුවන්කමක් තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාපු ප්‍රධාන සාධකය තමයි කොරෝනා කියන වෛරසය අපේ රට තුළ ව්‍යාප්ත වෙනීමට පටන් ගැනීම සහ එය යම් මට්ටමකට පාලනය කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා තමයි මේ වගේ වැඩපිළිවෙකට යොමු වුණේ කියන එක සියලු දෙනාම දන්න කාරණාව. ඒත් එක්කම දැනට අපට තොරතුරු හම්බ වෙච්ච සහ තොරතුරු සොයාගත් ආකාරයට දැනගන්නට ලැබෙන තොරතුරු වලින් ප්‍රධාන වශයෙන් පැහැදිලි වෙන කාරණා තමයි ලංකාව තුළ මේ වගේ රෝගී තත්ත්වයන් සහ රෝගයන් ඇති වෙච්ච පිරිස අපිට තාම හම්බ වෙලා නැහැ. ඔවුන් විදේශ රටවල සේවය කරලා හෝ විදේශී සංචාරකයන්ට මඟ පෙන්වලා හෝ එහෙම නැත්නම් විදේශිකයන් සමග ගනුදෙනු කරපු පිරිස තමයි තාම හමු වෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන විධිමත් ක්‍රමවේදයක් සහ විධිමත් වැඩපිළිවෙළ සකස් කරොත් අපිට මේකෙන් ආරක්ෂා වීමට පුළුවන්කමක් තිබෙනවා. මේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සහ මේ කොරෝනා වෛරසය පිළිබඳව තොරතුරු දැන ගැනීමට වෙනමම හඳුන්වලා තියෙනවා 1390 කියන දුරකථනාංකය. ඔබට පුළුවන්කම තියෙනවා මේ රෝගයේ රෝගකාරකයන් මොනවද, රෝගී ලක්ෂණ මොනවද, රෝගීස් වැළඳෙන්නේ කොහොමද, රෝගියේ මූලික ලක්ෂණ මොනවද, මේ පිළිබඳව ඔබට පුළුවන්කම තියෙනවා 1390 කියන දුරකථනාංකය ඔස්සේ දැන ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ජනාධිපති කාර්යාංශයක් මේ වෙනුවෙන් කොරෝනා වෛරසය මර්ධනය සඳහා පත් කරලා තියෙනවා. 170 එහෙම නැත්නම් 117 කියන දුරකථනාංකය ඔස්සේ ඔවුන්ට තොරතුරු ලබා දීම සහ තොරතුරු දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. වෛරසයේ ස්වභාවය පිළිබඳව තොරතුරු දැනගන්නවා වගේම යම්කිසි පුජ්‍යලයක් වෛරසය වැළඳුනා යයි සැකසිත පුජ්‍යලයක් සිටිනවා ඔහු පිළිබඳව තොරතුරු ලබලා දීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට නිරෝධායන කටයුතු පිළිබඳව තොරතුරු දැනගන්නට 113 එහෙම නැත්නම් 113 කියන දුරකථනාංකය ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා. මේ නිරෝධායන කටයුතු පිළිබඳව තොරතුරු දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා කියන එකත් මතක් කරන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් අපි දැකලා තියෙනවා මෙච්චර මෙම වෛරස් ස්වභාවයේ ව්‍යාප්තීමට එක හේතුවක් තමයි මේ විදේශ රටවල සේවය කළ ලංකාව සේවය කර ලංකාවට පැමිණි සමහර පිරිස තමන්ට රෝගී තත්ත්වයේ වැළඳුන් නැහැ යයි සිතා, ඒ කියන්නේ රෝගකාරකයක් එහෙම නැත්නම් රෝගී ස්වභාවයක් නැතයි සිතා තම නිවසවල රැඳී සිටියා. ඒ රැඳී සිටීම නිසා ගෙදර සිටින අනිත් අයටත් අසල්වාසීන්ටත් දෙමව්පියන් ඇසුරු සියලු ඥාති හිතමිතුරන්ට ව්‍යාප්ත වෙන පටන් ගත්තා. තාමත් අපිට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව විදේශ රටවල සේවය කළ ලංකාවට පැමිණ සංගිවි සිටින පුජ්‍යලයන් සිටිනවා බොහෝ දෙනෙක්. ඉතින් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ එහෙම නැත්නම් රෝහල් වලට ගොස් ඔවුන් පරීක්ෂණ කටයුතු සිදු කරගන්නවා නම් මෙම රෝගයේ තත්ත්වය මරණය කරගන්නට අවම කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට අපිට අහන්නට දකින්න ලැබෙන කාරණාව තමයි ගොඩක් දෙනෙක් මේ රෝගකාරකයන් එහෙම නැත්නම් රෝගී ස්වභාවයෙන් වැළඳුණත් සමහර වෙලාවට නිවසවල සිට පෞද්ගලික තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්නවා, පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්නවා, එහෙම නැත්නම් අපේ දේශීය ඖෂධීය මොනවා හරි පාවිච්චි කරමින් මේ රෝගකාරකයන් නැති කරගන්නට උත්සාහ කරන ස්වභාවයක් පිළිබඳව අපි තොරතුරු ලැබෙනවා. නමුත් මේ සියල්ලටම වඩා ඔබ වැදගත් වෙන කාරණාව තමයි රජයේ රෝහලකින් හෝ රාජ්‍ය රෝහලකට ගිහිල්ලා මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කරලා ඔබ ඒ නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ වීම තමයි විශේෂයෙන් වැදගත් වෙන කාරණාව. මොකද
මෙම රෝගය ඔබට විතරක් නෙවෙයි තව කීප දෙනෙක්ට පමණක් නෙවෙයි ලෝකේ රටවල් ගණනාවකටම හැදිලා ඒ ලෝකේ රටවල් ගණනාවකම මිනිස්සු මේ සඳහා ප්‍රතිකාර අරගෙන සුව අතර පත් වෙලා තිබුණා. ඉතින් ඔබට රෝගී තත්ත්වයක් ඇති වුණා කෙනෙක් ලැජ්ජා වෙන්නතෝ එහෙම නැත්නම් බියෙන් සුවෙන්නට වෙනත් හේතුවක් නැහැ. ඔබට තියෙන නිසි ආකාරයෙන් ඒ සඳහා අවශ්‍ය කරන බෙහෙත් හේත් සහ ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීම ඒ තුලින් ඔබට නිරෝගීතාවය ලබා ගන්නට පුළුවන්කම තිබුණා. මොකද අද දවස වෙනකොට අපිට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව මේ කොරෝනා කියන වෛරසය ඇති වෙච්ච මුල් පිරිසට සුවාතට හැරමින් පවතිනවා කියන සුභාරංචියක් අපිට ලැබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ තොට ඉක්මනින් ඒ එම වෛරස් ස්වභාවයෙන් මිදිලා එම කොරෝනා කියන වෛරසයෙන් මිදිලා ඔවුන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නිවෙස් වලට යෑම තමයි අපි බලාපොරොත්තු අපිට එකායන පරමාර්ථයක. ඉතින් ඒ සඳහා ඔබත් සහයෝගය දක්වන්න. මොකද මේක තවත් ව්‍යාප්ත කිරීමට ඔබ විදේශ රටක සිට පැමිණියා නම් ඔබ සංගම සිටිනවා කියලා කියන්නේ ඔබ අසල්වාසී ඔබ සමග සිටින අනිත් අයටත් මේ වෛරස ව්‍යාප්ත වීමට එහෙම නැත්නම් පැතිර වීමට ඔබ මඟ පෙන්වන්නෙක් බවට පත් වෙනවා. එහෙම සංගමී සිටිනවා නම් ඔබ යම් දිනයකදී නීති හමුවට පමුණුවොත් එහෙම නැත්නම් යම් කිසි තොරතුරක් දීලා නීති හමුවට පමුණුවොත් ඔබට දඬුවම් කිරීමේ හැකියාවත් එහෙම නැත්නම් බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් තියෙනවා කියන කාරණාව මතක තබා ගන්නට ඕන. දඬුවම් සංග්‍රහය 262 ඉඳලා 263 264 කියන වගන්ති සියල්ලම 262 263 264 කියන මේ වගන්ති වලට අදාළව ඔබ යම්කිසි වෛරස් ස්වභාවයක් තියෙන රෝගකාරකයන් සංගවාගෙන සිටීම සහ අන්‍ය අයට බෝ කිරීමට උත්සාහ කිරීම කියන වරද යටතේ ඔබට වසර දෙක හෝ සිදුරක සිරදඬුවමක් ලබා දීමේ හැකියාවක් තියෙනවා කියන කතන්දරය මතක් කිරීමට අවශ්‍ය කරනවා. ඉතින් මේව සම්බන්ධයෙන් ඔබට නැවත නැවත මතක් කරන්නට අවශ්‍ය නැහැ. ඔබ සිරදඬුවමකට ලක් කරන්නට අවශ්‍ය නැහැ මම හිතන්නේ. ඔබ අවංකවල මේ සඳහා දායකත්වය දෙන්න, මේ සඳහා කැප වෙන්න, මේ සඳහා යොමු වෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා රටක් විදිහට, ජාතියක් විදිහට මේ රෝගීකාරක ස්වභාවයෙන් අපිට මිදෙන්නට. ඒ වගේම තමයි දැනට නිරෝගීව සිටින ඔබ විදේශ රටකට යොමු වුණේ නැතිනම් ඔබ නිරතුරුව පරිහරණය කරන දේවල් සමග ආරක්ෂාකාරී සබන් හෝ ආරක්ෂාකාරී දියර වර්ගයක් පාවිච්චි කරමින් ඔබ අත නිරතුරුව පිරිසිදුව තබා ගන්න, මුඛ ආවරණයක් නිරතුරුව පළඳින්න. ඒ වගේම ඔබ යනකොට ගමන් කරනකොට සෑම අවස්ථාවකදීම ඔබ පුළුවන් තරම් ඊළඟට මුඛය ඊළඟට නහසේ වගේ දේවල් පිරිමැදීමෙන් වළකින්න. ඒ වගේම ඔබගේ ශාරීරිය තුළ යම්කිසි රෝගකාරක රෝගයක් තියෙනවා, තුවාල වගේ දේවල්, බිබිලි වගේ දේවල්, එහෙම නැත්නම් විසබීජ ඇතුළු වෙ හැකි යම්කිසි ශරීරයේ තුවාලමය ස්වභාවයක් තියෙන ස්ථාන තිබුණා නම් එක්කෝ ආරක්ෂාකාරී ලෙස ඒවා ආවරණය කරගන්න, එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන ඖෂධයන් යොදවන්න, එහෙම නැත්නම් ඒවා විවෘත කර තිබීමෙන් ඔබට වලකින්න කියන කාරණාවක් මතක් කරන්නට අවශ්‍ය කරනවා. එහෙම ඉවන් අවස්ථාවන් තියෙනවා නම් එහෙම තුවාල වගේ දේවල් ශරීරය තුල තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන බෙහෙත් යොමු කරන්න, ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියන කාරණාවක් මතක් කරන්නට ඕන. ඒ වගේම නිරතුරුව තමන්ගේ මුහුණේ කුරුල පූර්ණ අධිකනම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න. මොකද ඔබ ශාරීරික සමහර වෙලාවට ඔබගේ දෑත් වලින් නිරතුරුව මූණ පිසදැමීම සිදු කරන්න පුළුවන්, ලේන්සුවෙන් ඔබගේ මූණ පිසදැමීම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ සුර රෝගී තත්ත්වයන් එහෙම නැත්නම් මේ රෝගයට අදාළ ලක්ෂණ එහෙම නැත්නම් රෝගී තමන්ගේ ශරීරගත වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ පරිහරණය කරන දේවල්, ඒ වගේම තමන් පරිභෝජනය කරන දේවල් පිළිබඳව වඩා සැලකිලිමත් වන්න, නිරතුරුව උණුවතුර වගේ දේවල් පරිභෝජනයට ගන්න කියන කාරණාව නිතර නිතර ජනමාධ්‍ය හරහා දැනුවත් කිරීම කරනවා. මේ සියල්ලක්ම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ක්‍රමවේදයන් විදිහට සලසලා දීලා තියෙනවා, හඳුන්වලා දීලා තියෙනවා. මේක සරලව හිතන්න එපා, සැහැල්ලුවට ගන්න එපා. මේ පිළිබඳව ඔබ වඩා සැලකිලිමත් වන්න, ඔබගේ අවධානය යොමු කරන්න, අහල පහල සිටින අය පිළිබඳව සැලකිල්ලක් යොමු කරන්න. ඒ පිළිබඳව සැලකිල්ලක් යොමු කරම මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කියන කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. ඔබ මේ කියන කාරණා පදනම් කරගෙන තව කෙනෙක් දිහා සැකයෙන් සහ කුතුහලයෙන් බලන්නට එපා. අපි මානව ධර්ම කියනවා, මානව සම්බන්ධතාව කියනවා අත්‍යවශ්‍ය කරලා තියෙනවා. ඉතින් මේ දිනවලදී ඔබ අනිත් පුජ්‍ය
පාසල්වාසියන් සමඟ ඥාති හිතමිත්‍රවරණ ආදී ගටිතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ගණදුරු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ඒ සැලකිල්ල කියන ආරක්ෂාව කියන කාරණාව පදනම් කරගෙන පමණක් කටයුතු කරන ඔබ මානව දයාව මානව සම්බන්ධතා කියන බිඳ දමා ගන්නට වැඩපිළිවෙල සකස් කරගන්නට එපා කියන කාරණාව මතක් කරනවා. ඉතින් මේක ඇති අපිට ජාතියක් විදිහටක් විදිහට ඇති වෙච්ච වසංගත ස්වභාවයක්. මේක මර්ධනය කිරීමට ඛණ්ඩනය කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා ඒ සාර්ථක මුහුණ දෙන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න කියන කාරණාව මතක් කරනවා. මේ වෛරස් ස්වභාවයක් කියලා කියන්නේ බිය ගැන්විය යුතු කාරණාවක් නොව ආරක්ෂා විය යුතු කාරණාවක් නිසා ඔබ අනිසි බියක් ඇති කරගන්නට හෝ අනිසි චකිතයක් ඇති කරගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මේ සඳහා අවශ්‍ය කරන්නේ ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙල සකස් කර ගැනීම පමණයි. ඒ හැරෙන්න වෙනත් බිය ගැන්වීමට හෝ එහෙම නැත්නම් චකිතයක් ඇති කිරීමට අවශ්‍ය කරන්නේ නැහැ. මේ වෙන විට අපිට දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව ආසාදන තත්ත්වයේ ඇතිවෙච්ච මුල් රෝගීන් මේ වෙනට සුවයට හැරමින් පවතිනවා කියන සුභාරංචියක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබ බය වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. මේ සුභ සුවාතට යොමු කර ගැනීමේ මොකද අපි මුල් අවස්ථාවේදී මේ කොරෝනා කියන වෛරසය ඇතිවිච්ච රෝගියා සුවාතට හැරෙව්ව ඉරුවාතට හරවලා ඔහුගේ රටට යවුවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලු වැඩ කටයුතු මේ වෙනුවෙන් සංවිධානය කරනවා, සූදානම් කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගෙන ඒ නිසා අනිසි බියක් ඇති කරගන්නට අවශ්‍ය කරන්නේ නැහැ.